සාදු සාදුු සාදු නමස්කාරවේවා බුදුරුවනට සැමදාබුදුහිමි සරණයමි නමස්කාරවේවා දම්රුවනට, සමදාසදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සමදාම හාසංග සරණයමි නමස්කාරවේවා තුනුරුවනට සමදාතිසාරන සරණයමිසාදු සාදුසාදුු අපගේ ගුරදේවෝත්තම කල්ලයන මිත්‍ර, ගෞරණය පින්හත්ලකු සාමින් වහසේට අපගේ නමස්කාරය වේවා සාදුසාදුුසාදු. ගර්තර මහා සංගරත්නය අවසරයි ශ්‍රද්ධන්ත වාසනාවන්ත පිංවතුනේ අපේ වාසනාවට, අපේ ජීවිත හැම්ම ප්‍රශ්නයක් මාභියස එහැම ප්‍රශ්නකටම විසුඳ මක් දෙන්න අපේ ශාස්ෘන් වහසේගේ විශ්මිත ශ්‍රී සද්ධර්මය අපට මුණ ගැහුණා. එකට අපි කියන ක්ෂාණ සම්පත්තිය කියලා. අපේ ජීවිතයට පිහිටක් ගන්න අපිට මොන්න ප්‍රශ්න තිබුණත්. ොන දුක්පීඩනාා ඇතිවෙන කරදර කම්කටුල් ප්‍රශ් අරබුද ඇතිව වෙන මොනන්න දේතිබ වුණත්. අපට ධර්මියයට යන්න ඉඩ ප්‍රස්ථාව තියෙනවා. අපි අංගවි කළ නැත්තං. අපට මන්ද බුද්ධිකස්භාවයක් අපට නැත්තං. අපට යමක්කමක් තේරුම් ගැනීම හැකියාව තියෙනවනම්. අපට පිනක්කරගන්න අවස්ථාව තියෙනවනම්. අපට ගුණයක් වඩාගන්න අවස්ථාව තියෙනවනම්. අපට ධර්මයක් දිවුණ කිරීමේ අවස්ථාව එසේ ලැබෙනවා. එනිසා? අපට ස්වභාවයෙන් අපට ලැබෙන පිනකට සසරේ. ලැබිච්ච ලොකුම්ම දායා දෙයක් ධර්මය කියන එක. තිඒ ධර්මය හරියට අපි තේරුම් ගත්තතින්. ඒ ධර්මය තුළ අර්බූද හදාගන්න නැතුව. ඒ ධර්මය හරියට පැහදිලි අපි තේරුම් ගත්තවති හරියට කල්පනා කරලා අවංක අදහසින් අපි කල්පනා කරලා ඒ ධර්මය තුළ පිහිටන්න මහන්සි ගත්තවතිෙන්. අප ඇච්චටම මේ ධර්මයෙන් පිහිටක් ගන්න අවස්ථාව තියනොදයි. රැකවර්ණය ගන්න අවස්ථාව දැන්තියන. භාග්‍යතුන් වහන්සේ එහැම පැත්තකීමම් ට රැකවර්ණයක් දෙන්න සියල්ලෝ කටය සැලසුම් කළා. භාග්‍යතුන්සේ විසිම්ම අපට දේශනා කළා එක පුග්ගලෝ භික්කවේ ලෝකයේ උපජ්්‍යමානෝ උපජ්ජති මාලිනිි. එක මේක පුද්ගලයක් ලෝකයේ උපදිනවානං උපදිනවා බහුණෝ ජනස් අ. හිතයි සුකායිත් දෝ මනුස්සාාන බෝජනයාට හිතසුව පිණිස සැපේ පිණිස සැනසිල්ල පිණිස එකම එක පුද්ගලයෙක් ලෝකීට පහල වෙනවා. කතමෝ එක පුද්ගලෝ කෞදේ කම එක පුද්ගලයා තථගත වරහන් සම්මා සම්බුද්ධූ. තතාගතරහත් සම්මා සම්බුදුර ජනස් දෙවීවරුන්ටත් පිහිටක්. දෙවුරුන්ටත් රැකවරණයක් ආරක්ෂාවක් සපේල දෙන්නේ ශාසුෘ පහන්සේ. හැම කෙකටම පිහිට දෙන්නේ ශස් රුණාසේ. එකට බලමු අපි ජීත්‍රකෝ පිට් සලස නෝදික ල අපේ ශාස් රුණාසේ. අදාපේ මේ සදාම් දේශනාව සඳහා දායකත්ය දරන්නේ මධාර සදාාම් දේශන සඳහා දායකත්ය දරන්නේ ජයමාවත බංගලාාවත්ත කොට්ටාව යන ලිපිනේ පදිීංචි, වෛද්‍ය පින්වත්. නදීශාන් ආචනා රත්නායක මහත්මය විසින්, ෛද්‍ය දේශා ආචනා රත්නායක මහත්මියේගේ. අදවසිය උපන්දින නිමිත්තිං සෙත්පතන්න ඇගේ ආදරණී දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සෙත්පතන්නත් අධ්‍යාපනය ලබාදුුන් ගුරුමමාත් මමාත්මින්ට සිත්පැතිීමටත් කාංචන වීරසිංහ ස්වාමිපුරුෂයා ඇතුළු සුජීවත්ත සිටට පවුලේ සියලු දෙනට සෙත්පැතීම් පිණිස මේ සදහම් දේශනාව සඳහා දාහිකත්ය දරවා. එතකොට අපි හැම කෙනෙකුටම පිහිටක් දෙන්න, අපි අංගවි කළ නැත්තං, අපි කෙලතලු නැත්තං මන්ද බුද්ධික නැත්ං. අපි හැම කෙනෙකුටම පිහිටක් දෙන්න රැකවරණයක් දෙන්න ආරක්ෂාවක් දෙන්න අපි ශාස්රණහන්සේ අපට වි්මිත ධර්මයක් දේශනා කළා. එදකොට බලන්න ප්‍රාණගාත කරණි කෙනට භාගිත වහන්සේ වදාලා. ප්‍රාණගාතය කරද්දි කරදදි අපි සත්තු මරණෝ කල හිතන් අපි සත්තු මරාදි සත්තු මරද අපට මෛත්‍රී සතා මැරෙන්නේ. ඒ සතා වෛරකර කර තමයි මැරෙන්නේ. අප සසරේ වයිඩක් කාර කරමුවෙනවා.. එවගේම අපි ආවසියක් අහිමි කරනවා ප්‍රාණගාතයක් කරදි සත්තුන්ට. සත්්‍යයකුටිය ජීවිතය නසද්ද අපගේ ආවසය නැති කරනවා. අවසාඩු කරනවා අපි සසරේ අවුසාඩු එල්ලා උපතිනවා. අපි අට බය දෙනවා අපට සසරේ බාය ඇැතිගැනීමම් වලින් යුතු වාසය කරන්නෙනවා. ඔබේ ජීවිත ගුඩාක් භයග ඇතිගෙනනීමම් තියෙනවාන මේ සසරේ අන්න අයෝ බායට පත්කරපුවා අ සත්තුන්ව බයට පත් කරපුවා බලන්නේ කරිට එක කියන හැට බහය වෛරය ප්‍රාණගාතය නිසාව ලැබෙන්නේ. ඊළඟට ඔබට අපි සතෙක්ගේ ප්‍රාණයක් අහිමි කරද්දි දුකක් දෙනවයාට ඔබට සස්රිද්දුකරුමේවා. බය දුක වෛරය ඔබතුරුුවේෙනවා. ඒතරන්නේ අවස නැති වෙලා අවුසඩු වෙලානවා රෝගාබාධකොඩක් හැදෙන හැබැයි. ධර්මය මොුණ ගැහුණොත්වවට ඒ ධර්මය මොුණගෙහීමෙන් නිසා ඔබට අවසඩුනා කියලා ධර්මාවබෝධයට බාධාවන්නේ. ධර්මාවබුද කරණය අවස්ථාවතියනවා සිල්රකකින්න පුල බණ ාවනා කරණනි අන්නුපු. එළඟට ඔබට වරක්කාරය විටිය කියලා ධර්ම අවබෝධිට බාධාවන්න ට පාඩි ේ පාඩ ධර්මිදවුටිර යන තියෙන්නේෙ. ඔබේ අවුසඩුනා රෝගාබාද ගොඩක්ය බාධාවක් නෑ ධර්ම අවබෝධයට. වෛරක්කාර හිටිය කියලා බාධාවන්නේ. දුකා තිබ්බා කියලා බාධාවන්නේ දැන් අවබෝධීට යන්න ධර්මයහෝදයට පුරතු කරන්න. සොරකම් කරනෙන කෙනාට ඒ සොරකම් කිරීම නිසා එයාට සසරී. එයා හරි අම්භ කරන දේවල් එයා හො එන්න දේවල් හොරකමින් හය හරි මනුවයින් හරි හෙන දේවල් යාදින්නෑ ඇත. එක්කො ජලයෙන් ගහ ගෙන යනවා. එක්ක ගින්නට පිච්චිල්ලා යනවා. සුල්ලසලඟට හු වෙනවා. මොනවාය අන්තරාකට පත්වෙලා තමන්ග දේපලලාහනය බලන සමාරින්ට හොඳ ධාරමික හම්ි කර ගත දේවල් විනාශේලා යනවා. සසන හොරකමට පෙළ බිච්චේවා විපාකයනකොට කො විනාසේලා යනවා බැයි දේපලවස්තු හානිඋනත්වයාගේ ධරමය හම්බුුණොත් තේමයාට ඒ ධර්මය අවබෝධ කරගෙන ය කි්ීම බාධාවන් නෑකට. එළඟට වැදිකාම සෙවනි කන කර ද මෙලවදීම බලන්න පුළුවන් වැර්දිකාම සයවනය කරන පවුල්වම්පූර්ණ පවුල් ජීත සාර්ථකයි ඒකට පත්්‍රච්චාගේ හිට කලින්ම දූෂණය වෙලා. හිද්දූෂණය වෙලා පළමුුව. එළඟට ඒ පවුල් ජීවිතය අසා හර්ථකයි. ලස්සට ගත කරන්න බෑ හිට්පීඩා ප්‍රශ්න කරදර කම් කටුළු අරබුද්දු ගුඩකටයා භාජනය වෙනවා. මේමගේ ප්‍රශ්නුලට භාජනය වෙන්නයාගේ ජීවිත එයා ඒ වැර්දිිකාමසනට පළිබඳ හැයි දධර්මයට සසර වඩක්කාරයම්බු පල්ජය සාර්ථය කල කියන්නේෙ වඩක් කාරයෝ හමින සසරි සසරරි යනකම පොවල් ජවිත අසාර හොද සීලවන් තයිඉන්නවා නමු තියාලගේ ජීවිත අසාර්ථකයි. සසරයේ. ජිමසිනට පළිච්චේවවා බයි ධර්මය හම්බුනොත් අ අපපාලි ගනිකාව පවා රහත් වනා. මේ බුද්සාහසනය තුළ හොරු මංකොල්ල කාර පවා රහත් වනා. ධර්මඔබ ප්‍රාණ ගාතකර අංගුලිමමාලයන් වහන්සේක ගියත් අරහත්තයට පත් වුණ. හොරකම් කරනගෙනා බේරුුණා. වැදිකාම සවැනි කරන බේරුුණ ධර්මාන කකූල ජීවිතයත් තුල ලස්සන ජීතකොට නැකිවා. ඊළඟට බලන්න බොරු කිය බොරු කියන කෙනාගේ ස්වභාවය බලන්න ඔබ ළඟට කවුරරි කෙනෙක් කියගෙන එනකොට මුණහරි දෙයා එක පාර්ව පිළින්න ඇත්තද කියන්නේ බොරුදු කියනෙ ක ළබ දෙපාරක් හිතෙනවා. ඇයි එයා විශ්වාස නෑ බොරු කියනෙ කෙනෙ. එ බොරු කියන කෙනාගේ වචනය විශ්වාස කරන්න නෑ කෙනෙක මෙලොදී මත්ද කියන පුළුවන්. ඇත්ත කියන කෙනා අපි දන්න මෙය කවදාවත් බොරුවක් කියන්නේ. නිස මෙ යාති මේ කීපු කතාක හරියටම හරි ඇති බොරුව කියවෙන් බෑ ඒකාන්තය නිගමෙන් එකට එයනවා අපි. එතකොට ශාස්ෘනාාසි සසරය ඇද්දී බොරු කියලනය කවදාව සසර. හිස ශස්සෘනාන්සගේ වච්චනය හැම කෙනෙක් අභියසම ශාස්රනාාසේග වච්චනය පිළිගැනෙනවා. ඒ පිළිගැනීමවාවි ශා බොරු කියලන නැති නිසා. බොරු කීම ම භානකක සසරත් ඔබේ වචන පිළිගන්නෙ තත්වට ඔබ පත්වනවා. හැයි ඔබේ වචනය පිළිගත්ති නෑ කියල සසරය අද්දී ඔබට ධර්මවබෝධිටික බාධාවන්න ව. ධර්ම අවබෝධ කරන පුළ. හැබ එතිකට ප්‍රාණගාතී කරන කෙනාට ධර්ම අවබෝධ කරන්න බාධාවන්නේ ධර්මයහම් භච්චිකමන් හොරකම් කරපු කෙනාට ධර්මවබෝධිට බාධාවක් නෑ සසර ධර්මියහම්බුනාට පස්සේ. වැදිිගකාම්ශේය කරන කනට ධර්මවබෝධි බධාවක් නෑ සසරේ. ර්මය හමුනට පස්සේ. බොරු කීණ කෙනට ධර්මාභෝතියට බාධාවක් නෑ සසරේ ධර්මය හම්බුනට පස්සේ. හැබැයි මත්වන් මද්‍රයි පාවිච්චි කරන කෙනාට සසරේ ධර්මය හම්බුුණත් පලක් වෙන්නේ බලන්න. මත්තැන් මත්ද්‍රයි පාවිච්චි කරන කෙනා මත්තලා ඉන හිත සකස් කරන්නේ. මත්තලා ඉන්න හිත සකස් කරද්දී එයා උමතු වෙලා ඉන්නේ. සේවිකල් කරගෙන ඉන්නේ. ඒයට ඒ හේතුවෙන් එක නිරේයට යන එකක් තිරිස ලෝක ගිහිල්ලා කෙරෙකිල ලාපව මනස ලකට ාවත් අ උමතු වෙලා මත්වෙලා ඉන්න නිහිත හැද මන්ද බුද්ධික වෙලා උපොදිනවා. අර මන්ද බුද්ධික කෙනාට ධර්මය ඇහුුණට පලක් වෙන්නේ. එයට අවබෝධට යන්න බෑ. ඇයටකින් ගැලවෙන්න බෑ. ඒ නිසා ධර්ම අවබෝධීයට බාදැයිදැන්. දැන්යට ධර්ම අවබෝධයට යන්න බෑ පාර වැැහුණා. ඒනම්, අනි අයට බේරෙන්න්න පුළුවන්, බුද්ධ සාහසනය කියල කියන්නේ. හැම කෙනෙකුටම අ මන්ද බුද්ධික කෙලතලො නැති හැම කෙනෙකුටම බේරෙන්න්න පුළුවන් ලස්සන පාරක්. දෙවුරුත් මේකින් ගැලවෙනවා. බ්‍රක්්මයොත් මේකින් ගැලවෙනවා, මිනිස්සුත් මේකින් ගැලවෙනවා. ශාස්රෘන් වහන්සේ අපට දෙන්න පුළුවන් උපරිම දෙයින් අපිට දුන්නා. ධර්මය කියල බණ කියලා, ආරථ ඉස්මතු කර කර පෙන්නලා ශාසෘනාාස යමක් දේතුනා ඒ අපිට දුන්නා. ඉරදි ප්‍රාතිහාරය පාල විශේෂකෙනෙක් විදියට පෙන්නලා. ශාසරනාාසේ සියල්ල අවබෝධ කලා කල ඔප්පු කරලා පෙන්නලා. ඔබට යමක් දෙන්න ඔන්න. ශාසරනාන්සේ ඒකත් කළ. ශාසරනාාසය අහසට පැන කල පිරිස ඔක්කොම රැස් කරන වැඩපිළල් භාගතු වනාස ති හ යොතුනක් පිරිස මැද්ද. අපේ ශාස්ෘග වහන්සේ. තිස්සර හයුදුනැක් කියල කෙන කිලමිට තුන්ස හැක දුරක්. ඒ තරමට සෙනක පිරිලා භාගතු වස පිරිස මැද්දෙ සියලු දෙනාට ධර්මබෝධී යන්න සැලසුම් හඳ පවස්ථා තියනවා. ඒවගේ පිරිස ජනකායට අසංකීය ගනන් දෙවි බඹු මේ ශාසනය තුළ ප්‍රතිඵල ලැබවා. ආශ්්‍යරයේ අත්භහුත ප්‍රතිඵල ලැබවා. භාගිතුන් වහසේ. ඒ අමක මහා ප්‍රාතිහාරය පවාසිදු කලා ලෝක විවරණය කලා. නිරේ ඇරල පෙන්නවා. අදාපි කල්පනා කරින් කොහහිද නිර ඇත්තියෙන්නේ. අපිට පෙන්නෑ රේ. කොහිතීන නිරය ඇද්ද කියලා. අපි පිගන්න අප පේනක කොෝ විද්‍යාඥතාමපු කළ වෙලනෑ කියලා. ව ඉන්න බලාගෙන භාහිතුනාසිේ නිරේ ඇරල පෙන්වා. මෙන්න නිරය. මේ සත්තු මරක පය විද වුණන හැටි. මේ වරකන් කරපුොයි විදෝන හැටි. මේ වැදිකාම ස්විනිකරපුොය. මේ බොරු කිය පවාය, මේ මත් පැන් මද්‍රය පාවිච්ච කරපුවාය. මේ තිහෙන්නේ. ඇරලම පෙන්නවා නිරය සම්පූර්ණයම නිරඇරලපෙන්නව ශාස්ෘනාාසේ. එළඟට සාස්ෘනාාසේ දෙවුලු ඇරල පෙන්වා. මෙන්න දෙවරු මේන් දම්පැන් පූජ කරපුවායි. මේ සිල්රැකපුවායි. මේ බණභාවනා කරපුවායි. මේ ගුණධර්ම වඩපුවාය. මේ කලින් බුද්ධසාසන ධර්මාවවබුද්ධරපුවායි. මේදිට පෙන්වා. ඒ ශාසෘණහන්සේ බුදුකෙනෙක් කියන්නේ කෞුද සියලු දෙවියන්ට සියලු බ්‍රහ්මීන්ට සියලු මිනිසුන්ට යහපත පිණස සැපත පිණිස පාලවෙච්ච ශාස්ෘණහන්සේ කියන්නේ කෞුද කියලා පැහදිලිව පෙන්නො භාග්‍යතුන් වහන්සේ විසිම්ම ගොනවසීෙන්ට ශාස්ෘණන්සය හඳුන්නල දුන්නා. අපි භාග්‍ය බලන්න අපි වාසනාව බලන්න. අපි කවුරුවත් ඒ ශාස්ෘනාසය කියන කවති කියෙලා දැනැ හිටියිනෑ. අපි කවුරුවත් අපේ ශාසරනාාසී සම්මා සම්බුද්ධයි මෙනි මේදය කළ දැනහිටන ශාසුරුන් වහන්සේ අපිට අන්ඳුරනල් දුන්නා. අපට ශාසුරනාාසි සරණයල් ලැබුණා භාගතුරනාාසේ ආහසට පැනනැගල දෙවරු බ්‍රක්්මීන්ගේ පුද පූජා මැද්දී බාප්‍රාතිහාරි පෑවා. භාගතුනාන්සේ යමකමා ප්‍රාතිහාාරි පෑවා භාගත වහසගේ ඇ නේත්‍රයුග්මෙන් සක්වල කෙලවර දක්වාම ජලදහරත් ගිනි දැලුත් වවිදෝල පෙන්වා. රෝමකූපෙන් රෝමකූපයට ශාසරන් වහන්සේ. ගිනි ජාලාත් ජලධහරාත් සක්වල කෙලවර දක්වාම විහිද විදුූ පෙන්වා. හැම්ම හිකක්ම සාාසරනාාසී කළේ මේ ශාස්ෘන් වවාහසේ ගැන චිත්ත ප්‍රසාදයක් හැතිකර ගන්න කියෙකටයන්න. මොකද චිත්ත ප්‍රසාදයේ ඇති වුණනංඒ ශාස්ෘන් වහන්සේ ගැන ප්‍රශ්න ගුඩා අපි අවසංවෙලා යනවා. අපි දැනං හිටිය නෑ. අපි දන්නෑ අපේ ජීවිතයේ ප්‍රශ්න අවසං වෙන්නේ. අපි පිනඋපදවා ගැනීමෙන්, අපිට ජීතයට තියෙන පිංවල අඩුපාඩු නිවැරදි කරගෙන පිනවපතුවා ගැනීමෙන් ජීවිත ප්‍රශ්ණන අවසංවෙනවා කියලා, අපි දැනං හිටියනෑ අපි දන්නෑ. නම ශාස්ෘණහන්සේ, අප ධර්මයේ දේශනා කලා මෙන්න මෙතනින් තමයි පින උපදුවගෙන ජීවිතයක ප්‍රශ්නයක් අවසන් කරන තියන්නේ. මේදියට ජීවිතයේ ප්‍රශ්න අවසංකරගන්න පුළුවන් ධර්මා අබෝධයට යන්න පුළුවන්, ජීවිත අවබෝධයට යන්න පුළුවන් මේ ධර්මයක් තේරුම්කත්ව ශස්තෘ වහසයව සරණ ගිය. ඒ සාාසුරන් වහන්සේකිරී චිත්තා ප්‍රසාදයේ මැතිකර ගන්ට භාගිතනසේ ධර්මය දේශනා කළේ. තට හලල්ම. හම්ම කෙනෙකුගේ ජීවිතයක් ස්වපත්තලා ගයාන්නන් මේ ධර්මයක් තුළ සංසිධෝගත්ත හිතක් එපැදුවන යම් කෙනෙක්. එ හම්ම කෙනෙක්කුගේම ජීවිතයක් සංසිධිලාගේ චිත්ත ප්‍රසාධයක්ත් එක්කමයි. ශාස්රණන්සය කෙරේ පැහැදිච්ච හිතක් උපදවා ගැනීමෙන්මයි. හම කෙනෙක්ම පිළිසරණකටගේ. සාරිපුෘත්ධ මහරහතන් වහන්සේ බා ප්‍රඥාවෙන් යුතු. සාරිපපුත්ත මරාතන් වහන්සේටත් ශස්රෘන් වහන්සේ කරේ චිත්ත ප්‍රසාධී ඇතිකරගන්න නැතුව ධර්මවබෝධීයට යන්න අවස්ථාව තිබබෙන. අස්ස ජීම හරාතන් වහසේ ඉසල්ලම කිව්වේ. ඒ දම්මා හේතු පබවත් තතාගතු ේ තා ශාසෘ වහස දන්නවා මොකක්ද හේතුව හම ධර්මයක්ම හටගන්න හේතුවත් පලයක් ශාස්ෘසි දන්නවා. ඒ සාසුරහසේ පට දේශනා කළ ඉස්සල්ලම ශාසෘන්හන්ස කිරේ පැහැදිී ඇතිකිරෙවේ චිත්ත ප්‍රසාධී ඇතිගෙන ශාසරන් වහන්සේ කිරරි. එයන් මේච ඒ ප්‍රඥ්ඥාවේ කෙලවරේ හිටපු සාරපෘතියන් වහන්සේටත් භාගත වහන්සේකිරේ චිත්ත ප්‍රසාධය ඇතිකට ගන්නතු යන්න බැවුුණා. බලන්න ඒ කාල හිටපු ගුඩාක් පිරිස දෙවියන් අතර ගිය පිරිස කෝමද මේ දෙවියන් අතරට ගොඩ වුණේ. භාගතනාසේකිරි ිත්ත ප්‍රසාධ ඇතිකර ගැනමේ. ඊළඟට බලන්න. ධම්පැම් පූජා කළ නං අපි දාානයක් ගැන ඇවවි භාගතුරන් වහසර ගින්නේ. භාගතුන් වන්සේ නිසා අපි දාානයක් ගනකක් දැනකත්ේ. එවන අපි දන්නේ දානයක් කියනෙමකද කියලා. ශාස්තෘුණනාහසේ තමයි අප දාන පෙන්නුව. අපිශීලයක් ගැන දන්නේ භාගතුරන් වහසේ දේශනානො කරන්ට. ඒ නිසා ශාස්තෘහන්සේව තමයි අපේ පෙර පෙර ගමන්කරු. අපේ ජීවිතයේ පිහිට ශාස්ෘුණාසේ. අපේ ජීවිතයට ඒ භාග්‍යතුහසේකිරේ චිත්ත ප්‍රසාධය තියෙනවාන්නම් ඒ ශාස්‍රහසේ ගැන පැදීම අපිට තියෙනවනම් අපි ජීවිතයට ලොකූ පරිවර්තනයක් කරවා. එන අපට නැතිවෙච්චදේ අපට අහිමි වෙච්චදේ අපි දුකට ගොදුරුණේ අපි ප්‍රසඳ කරදර පීඩාවනට පත්වනේ අපේ ජීවිතයේ අපි විඳවන්නේමේ අපි මේ සසර ගමනට වැටනීමේ සතරාපායි වැටිවැටී යන ගමනක යන්නෙමේ අපි. අපේ ජීවිතයේ කම්කටළු පීඩා කරදර ප්‍රශ්න මේ විඳෝ විඳවඉන්නේ. එක්ක මේක දෙයක් කරගන්න බැරවීම නිසා. ඒ තමයි. අපේ ශාස්ෘන් වහන්සේ ගැන. භාගතුන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාධයක් ඇතිකර ගන්ට බැරිවීමෙන්. ඒ ශාස්ෘණනාසය කිරී පැහැදීමක් ඇතිකර ගන්නට බැරවීමේ. අපට පුළුවන් වුණොතින් ඒ ශස්ෘණාසේව හඳුනගන්න, පුොළුවන් ගුණතින් ඒ ශාස්ෘුණහන්සේ කියන්නේ කෞද කියලා තේරුම් බේරුම් කරගන්න අපි ඒ කාන්තයෙන්ඒ දහම්මඟට පිවිසෙනවා මේ ශාසෘනාාසේ මහාකාරුණනිකායි. ඒ ශාසරනාාසේ ජීවිත අවබෝධී හිනිි පෙත්තට ම ගමන් කළා ලොක කෙලවරට ම ගමන් කළා ඒ ශාසෘ වහන්සේ අසමිත ගුණඟ දරාගෙන වැඩිහිටිය. ලෝකේ උපමාවක් නැති තරන් ශස්ෘනාාසගේ ගුණකඳ ගැනක අන්ට එච්චරට ශාස්ෘහසේගේ ගුණකදම්පයක් භාග්‍යතුන් වහන්සේම වදාලා අන්සුමාත්‍රයක් ශාස්ෘරණහසේ කරෙේ සද්දාමත්තම් පේම මත් අන්ස බේටේ සග්ග පරායෙන. ශාස්ෘණාසේ ගැන භාගිත වහන්සේ ගැන චිත්ත ප්‍රසාද මාත්‍ර ඇතිබුණත් සියලු දෙනනාම සුගතිය උපදිනවා. භාගතන් වහන්සේ සත්ව පවාසරය හෙතර කර වැට පිලවට සැදුව. මෙන්ඩක දීපපුත්‍රය සෝතපාන් බට්ටත පත්වුණ සාස්ෘණන්සේගේ සැලසුප නිසා. ශාස්ෘණහන්සේමයි මා කරණ සමපත්තිල සමදල බරල මැඩියක් තිිරිසල් ලෝකහියට මැඩී දෙවියන් කරට ඔපද හදයටට කටයච සතාලාලස්සල භාගතුන්හසේ ධර්ම දශන කල සෝතාපන පලිට පත්වෙන්න කට සල්සු කල භාගකිතු වනාහසීමයි. නි බලන්න හැම්ම කෙනෙකුටම පිහිටක් හදන්න. ශාසරනාසි ගත්ත වෑයම රෑයක් දවාලක් නොබලා. ධර්මාවබෝධීයට යන්න සුදුසු කෙනා. ඉන්නේ යම් තැනකද ශාසෘනාසය තන්න. කළ ේතු හැම්මත් දෙයක්ම අපි වෙනවෙන් කළ ේතු හැම දෙයක්ම අපේ ශාස්ෘනාාසි මනාකොට ඉටු කළා. අපේ ශාසෘනාාසි අංග සම්පූර්ණ සම්පපුදති ශාසනයක් පිහිට එවා. ස්වාකාත ධර්මයක් මනාකට දේශනා කළා. අපට පිහිටක් හැදවා. එනිසා අපි කවදාවත් හඩහඩ වැලපි වැලපි තුක් කියෙන තරමට පත්වෙෙන්න දෙයක් නෑ අපිට අපි සසුරණහසේ අපේ දුක්පීඩ අවසං වෙන දම්ම ධර්මයක්ම දේශනා කළ බලන්න සීවලි මහරහතාන් වන්සගේ අම්මා කුසේ දරාගැෙන සීවලි කුමාරයා. අවුරුදු හතායි දවස් හතාක් ඒ භාගත වහන්සී ගැන සීකරර සීකර කර හිත නිවා ගන්නවානේ. ජීතයේ ප්‍රශ්ණ අවසංකර ගන්නවානේ. දුක් පීඩ අවසංකරගන්නවා. අපි ජීවිතයට ඉදින දා ජීවිතයන ප්‍රශ්න හැම්ම එකක්ම. අපි විදෝනු ප්‍රශ්න කරදර කම්කඩු පිඩාවල් හම එකක් ම අවසංකරල දෙන්නේ. ඒ භාගතුනාන්සේ කරෙහි චිත්ත ප්‍රසාධය ඇත කර ගනීමේ. ඒ ශාස්රුණ ඒකේචි බුද්ධන් ඒකේචි බුද්ධන් සරණන් ගතාසේ නැතිේ ගමිසන්ති අපපාය. පහාය මානුසන්දේහන්, දේවකාය පරිපූර් ස්සන්ති. ඒ භාග්‍යතුන් වහන්සේ සරණය මාත්‍රයකිම අපේ ජීවිත ප්‍රශ්නාවසන්න දෙවියන් අතර උපදුනාට පස්සේ දැන් දෙවියන් අතර යනවා. ආහාර පස්නය කෑම්බීම නැකෙන පස්සේ දුප්පත්කම් අගහිඟකම් ඉගෙන ගන්න බෑ කියනෙව්වා දුෂ්කරතාවල් අමාරුකං සියල්ලිවරයි දෙවියන් අතර සියල්ලු පහසකන් තියෙන කවුරුත් සලකන්න කෙනෙක් නෑ බලන්න කෙනෙක් නෑ උදව්පකාර කරන්න කෙනෙක් නෑ. අපි ගැන බලන්නෑ කවුරුත්කයකේ අම්මල තාතල විඳෝ විඳන් ඔක්කොම අවසං. හරියට ධර්මය කෙරේ හිත පහදගන්න. හරියට ඒ ශාසටහසි සරණ යන්න. හරියට මේ ධර්මය තේරුම් ගන්න මහසිගන්න. ඒ ධර්මය තුළ පිහිටන්න මහසිගන්න ජීතය ප්‍රශ්න අවසං වෙනවා. මේ ඉන්න මේ ජීවිත කාලයේ තුළ අපට විඳෝ විිඳූ ඉන්න වේවි. හැබැයි අපේ ප්‍රශ්න අවසං වෙනවා යම් දවසක, අපි ධර්මය අවබෝධ කර ගත දවසට. අපි ධර්මය තේරුම් ගත දවසට. ඒ නිසා අප මේ ධර්මය තේරුම් රගෙන හොද පිනක් උපදගත්තොත්. අප ජවිතයට පිහිටක් හැදෙන වැඩපිළිලක් තුළ මේ ධර්මය කරයට පුරුදු කරගත්තුතින්. අපිට ජීවිතය පිහිටක් කදාගන්න පුළුවන්. අප ජීවිතයට රැකවරණය කදාගන්න පුළුවන්. අප ජීවිතයට. ක් කද ගන පුළුවන් දෙවියන් අතර ගිය පිරිස නිපමනකයි කෙල කෙලිවර කරන්න බෑ. සමාර දේශනාවලදිම ශාස්ෘවාසයකි දේශනා කෝටි සංඛ්‍යාත පිරිස් මඟ පල ලබනවා. දෙවි බබුන් අසංකීය ගණනින් මඟඵල ලබනවා. ඒමන අපි හැම කන්නේෙකුටටම පිහිටක් තියෙනවා. ඒ නිසා ්‍රමාණුකූල වැඩපිළිල්ලක් තමාගේ ජීවිතය තුළ හදාගන්න. හම්ම දේකින්ම දකින්න දකින හැම දේකින්ම මේ ශාසුන් වහන්සේගේ සම්බුද්ධ දේශනා හලා ඒ දම්බුද දේශනා තුළින් ජීවිතය ස්භාවේ තේරුගරගෙන සසුරුන් වහන්සේ කිරීම හිත පහදින්න බලන්න. ඒ සාසුරන් වහසේ හි කෙරීම චිත්තත් ප්‍රසාදය ඇතිවෙන වැඩපිළිලක් තමාගේ ජීවිතය තුළ හදාගන්න. තමාගේ ජීවිය තුළි සාසුරු වහන්සේ දකින්න මහන්සි ගන්න. බලන් භාගතු ව ස දේශකර දේශනප හලතනව අනන්තව. ඒ ආපු දේශනා තුළලින් ශස්ෘුණනාහසක දකින්න මහසි ගන්න. අපට ජීවිතයේ ප්‍රශ්නාව සංකරන්න පුළුවන්. අපට ජීවිතයේ දුක්පඩා කරදර අවසංකරන්න පුළුවන්. ඒ නිසා ශාස්ෘනාසේ සරණය මාත්‍රයෙන් අපේ ජීවිතයේ ප්‍රශ්නාව සංගලා යනවා. අපි ඔබට සිත් පතනවා. තුනරෝණේ යනන්තාශිරවාදේ මේ දහම් කරුණු ටික තේරුම් අරගෙන ඔබටත්. ඒ ශාස්රනාස සරණ ගිහිල්ල ගෞතම බුදුසරනු තුළ සනාතන් රැකවරණී ලබන්ට සෙල් දෙනාට භාග්ග වාසනාවදාාවිත්වවා සාධූසාදුූසාහතු. අදදවසී අපි අමාධාර සම්දාහම් දේශනාව සඳහා දායකත්යඉදරන්නේ ජයමාවත බංගලවත්ත කෝටාවෙන ලිපිනේ පදංචි වෛද්‍ය පින්වත් නදේශාන්්‍ර ආචනා රත්නායක මහත්මය විසින් වෛද්‍ය නදිසාන ආච්චනා. රත්නායක මාත්මයගේ අද දවසේ යෙදින උපන්දින නිමිති කරගෙන ඇගේ ආදර නිදමාපියන්ට නිදුකු රෝගී ස පත්භාවය පින් සිත්පතීමට සියල දෙවරුට පින් අන ෝද කිරීමටත් කල්ලයනමිත්‍ර ගෘදේවෝත්තම අපේ ගවරනේ පං ලක සසාමි ා සිට පින්හන ෝදන්කිරීමට දායකත්වේ දරු පිහතුන් නමින්. නන්න රිංහ ද උපකාර කළ පිහතුන් නමින් අනත සසර පුරාවට මේ පරලෝගේ සියල ඥාතිතමි්‍රාදන පින්ගන ෝද කිරීමට. අධ්‍යාපනය ලබාදතුන් ගුරු ාත් මාහත්මීට සිත්පතීමට නදීශාන් ආචනා රත්නායක මහත්මයට කාංචන වීරසිංහ ස්වාපරෂය ඇතුළු. සුජව සිල් පවලි සිල දෙනාට සිපතීමටත් ද ප ට දර ප ාව නිර තු රස ලැබීමට ච ර ධර්ම බදීින් පිරිසත් ම ප ස ඇතුළ.

සියලු දෙවියෝ බ්‍රක්්මය නාගෝ සැපීන්, සැපීට පත් ත්වා සංසාරදුකින් අතමි දෙෙත්වා සාධසාධසාදුු. මේ වෛද්‍යයේ නදිශං ආචනා රත්නායක බාත්මීෙන් නමින් අනන්ත සසරු පරාවට මිය පරලවගේිය සියලු ඥාතිීන්ට මේ පින් අනුවෝදං කර මනුමෝදං විත්වා පරලෝ ජීවිතයේේ සූ පත් යත්වා සැපපත් ෙත්වා සංසාරදුකින්, අතමි දෙෙත්වා සාධසාධසාදුු. ගේ න් වහන්ස තු ම ට ස ල් ස නග දරුවන් න රි න් හ ස ලාට දායකත්ේ ර ස පන්දිනේ සරණ නදේශාන් ආජනා රත්නා මාත්මී ඇතුළු පවලේසිල් දෙනාටත් ද ස ක් ල් නටත් පින්ක න ෝ වා ල් ට ම් දේශ පටිගත කිරීම සඳහ. බෝසිීන් කැපෝනගේ පින්වත් දිල්හන් ජතල්ලක මාත්ම ඇතුළ පවුලේසිල දිනාටත් මේ පින්ක සයන ොදග විත්වා ්‍රද්ාකාරිමටලෙ සිල්ල පින්ගුතුන්ට ්‍රද්ා මාසක දරදදා සාමාජක් සිල් පින්ගතුන්ට බව සෑම සෙල නනාටමත් මේ පිංක ස යන මොදං විත්වා. සෙල දිනාට නරුවණය අනන්තාශිරවාද නිදුක් රෝගී සුපත් භවශ සැල සිත්වා මෙල ජවිත වාස නාවන්තවවෙෙත්වා. රල්ල ති ගමී ෙත්වා සසරදුකින් අතුමි දෙනට මේ පින් උපකාර වෙත්වා සාදු සාධසාදු. සිල් දි නාර්තෙරුවන් සරණයි නමබුද්ධයි.